ආයුබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතරේ දෙවැනි ටෙස්ට් තරගයේ පළවෙනි දිනේ අවසන් වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම උදාාර විදිහට ඉදිරියෙන් ඉන්නේ පිතිකරුවන් 3 දෙනෙක් අර්ධශතක වාර්තා කරලා අර්ධශතක සබඳතා දෙකක් සහ ශතක සබඳතාවයක් ශ්‍රී ලංකාවේ වාර්තා වෙලා තියෙද්දි මේ තරගයේ පළවෙනි දිනේ අවසන් වෙද්දී ශ්‍රී ලංකාව ඉන්න තැන සහ තරගයේ ඉදිරි දින හතර කොයි විදිහට ක්‍රියාත්මක වෙයිද කියන එක පිළිබඳවයි අපි අද ක්‍රික් වීලොග් එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ. Grand Park Arena Piliyandala Ruhastha Puhunudal Viduli Aloka Paddhatiyakinda Samanvita Vargati 8000 ka Elimahan Pitiya Piliyandala Nagaramada Cricket Walata Kiyapu Tana තනතිරුව අපි පෙරදැක්මේදී කතා කළා වගේම පිතිකරණයට සහ දඟපන්දුවට හොඳ තනතිරුවක් බවයි දැනට පෙනී යන්නේ මේ තනතිරුව තුල තනකොළ අඩු තනතිරුවක් මේ තරගාවලියේ පුරාම අපිට ලැබුණේ තනකොළ තියෙන වේගපන්දු යවන්නන්ට හිතකර තනතිරුව ඊට හාත්පසින් වෙනස් තනතිරුවක් තමයි මෙවර චොටෝග්‍රෑම් පිටියේදී අපිට දැක ගන්නට හැකියාවක් ලැබෙනේ ඒ වගේම මේ තනතිරුවේ පැලුම් විශාල ප්‍රමාණයක් තිබෙන බවක් දැක ගන්න හැකියාවක් ලැබුණා මේ පවතින කාලගුණ තත්ත්වයත් එක්ක මේ පැලුම් විශාල වෙනවා ඉදිරියේදී තවත් ක්‍රැක්ස් ඕපන් වෙයි පිච් එක කැඩෙන්න පුළුවන් මේකත් එක්ක දඟපන්දුවට වැඩි වාසිදායක තත්වයක් ඉදිරි දිනයන්හිදී විශේෂයෙන් දෙවෙනි දිනෙන් පස්සේ අපිට දැක ගන්නට හැකියාවක් ලැබෙයි කියලා අපේක්ෂා කරන්නට පුළුවන් ඉතින් මේ නිසා තමයි බංග්ලාදේශ කණ්ඩායම දඟපන්දු යවන්න 3 දෙනෙක් සමගින් මේ තරගයට අවතීර්ණ වෙන්නේ ෂොරිෆුල් ඉස්ලාම් වෙනුවට ෂකිබ් අල් හසන් කණ්ඩායමට ඇතුළත් වෙනවා නාහිඩ් බ්‍රානා වෙනුවට හසන් මහමුද් කණ්ඩායමට ඇවිල්ලා තියෙනවා ඒ අනුව වේගපන්දු යවන්න 2 දෙනෙක් සහ ජෙනුයින් ස්පිනර්ස්ලා 3 දෙනෙක් එක්කයි බංග්ලාදේශයේ ක්‍රීඩා කරන්නේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදු වෙලා තියෙන එකම වෙනස කසුන් රාජිත වෙනුවට අසිත ප්‍රනාන්දු කණ්ඩායමට පැමිණීම පමණයි ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම තවත් දඟපන්දු යවන්නේ මේ කණ්ඩායමට එකතු කර ගනී කියලා අපි පෙරදැක්මේදී බලාපොරොත්තු වුණා නමුත් පුදුමයකට වගේ ඒක ඒ විදිහට සිද්ධ වෙලා නැහැ මේ අනුව ප්‍රභාත් ජයසූරිය සමගින් දඟපන්දු යැවීමේ නිරත වෙන්නට ධනංජයද සිල්වාට සහ කමිදු මෙන්ඩිස් මේ දෙදෙනාටම සිදු වෙනවා හැබැයි මේ දෙදෙනාම ටෙස්ට් තරඟ රටාවේ ස්ථීර පන්දු යවන ජෙනුයින් ස්පිනර්ස්ලා දෙදෙනෙක් නෙවෙයි නමුත් ඔවුන්ට ලොකු කාර්යභාරයක් මේ තරගයේදී පැවරෙන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ අනෙක් පැත්තෙන් ගත්තාම ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු වෙලා තිබෙන්නේ බංග්ලාදේශ කණ්ඩායම වේග පන්දු යවන්නන් හමුවේ දුර්වලයි ඉතින් මේ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ කලින් තරගයේදීත් දස්කම් දක්වපු වේග පන්දු යවන්නන්ට මේ තරගයේදීත් බංග්ලාදේශයේ පාලනය කරගන්නට හැකියාවක් ලැබෙයි කියන අපේක්ෂාව ඒ සඳහා තනතිරුවෙන් යම් සහයෝගයක් ලැබෙයි කියලා ශ්‍රී ලංකා කණ්ඩායම කල්පනා කරන බවක් තමයි දැනගන්නට ලැබෙන්නේ මේ තනතිරුවේ තිබෙන පැලුම් එක්ක මේකේ අනීවන් බවුන්ස් එකක් සහ වේගයේ අඩු වැඩි වීමක් ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු වෙනවා මේ තුලින් වේග පන්දු යවන්නන්ට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට හැකියාවක් ලැබෙයි කියලා තමයි අපේක්ෂා කරන්නේ මීට අමතරව විකල්ප දඟපන්දු යවන්නන් දෙදෙනෙක් කණ්ඩායම තුල සිටින නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට බෝලිං ඔප්ෂන්ස් 6ක් තියෙනවා අංක 3 ස්ථානයේ සම්බන්ධයෙන් මේ තරගයේදීත් වෙනසක් වෙන්නේ නැහැ අංක 3 ස්ථානයේ වෙනස් නොවීමට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා කියන කාරණේ අපි පෙරදැක්මේදී කතා කළා එකක් තමයි කුසල් මෙන්ඩිස්ගේ මේ ක්‍රීඩාංගණය තුල තරඟ වාර්තාව ඉතාමත් හොඳ එකක් වීම අනිත් කාරණය සදීර සමර වික්‍රමත් එතරම් හොඳ ෆෝම් එකක නොසිටීම කියන සාධක දෙකත් එක්ක ආපහු කැරකිලා මෙන්ඩා වෙතටම අංක 3 ස්ථානයේ වගකීම පැවරෙනවා. ඉතින් මේකත් එක්ක එළඹෙන එංගලන්ත තරගාවලියේදී අංක 3ට සාධාරණයක් ඉටු කිරීමේ ලොකු වගකීමක් කුසල් මෙන්ඩිස්ගේ කර මත පැවරිලා තියෙනවා කියලයි විදු දකින්නේ. කාසේ වාසිය දිනාගත්තේ ධනංජයද සිල්වා අපි පෙරදැක්මේදී බලාපොරොත්තු වුණා වගේම ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීම ඒක හොඳ තීරණයක් කියලා සටහන් කරන්නට පුළුවන් මේ තම තීරුව තුළ මොකද ප්‍රථමයෙන්ම මේ පන්දුවට පහර දීලා හැකි උපරිම ලකුණු සංඛ්‍යාවක් බෝඩ් එකට දා ගැනීම වඩාත් වාසිදායකයි තරගයේ 7 වෙනි පන්දුවාරයේ ඉඳලම දඟපන්දු යවන්නන් කැඳවන්න බංග්ලාදේශය තීරණය කළා දිනේ අවසන් වෙද්දී පන්දුවාර 63ක් ක්‍රියාත්මක කරලා තිබුණේ දඟපන්දු යවන්නන් විසින් වේගපන්දු යවන්නන් පන්දුවාර 27ක් ක්‍රියාත්මක කළා දඟපන්දු යවන්නන් විසින් වැඩි පන්දුවාර සංඛ්‍යාවක් ක්‍රියාත්මක කිරීමත් එක්ක නියමිත වේලාවට පන්දුවාර 90ම යවලා අවසන් කරන්නත් ඔවුන්ට හැකියාවක් ලැබුණා. පළමු සෙෂන් එක සම්පූර්ණයෙන්ම පාලනය කළේ ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් මේ තනතිරුවේ පන්දු යවන්නට එතරම් ලොකු සහයෝගයක් අපට දැක ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් අලුත් පන්දුවෙන් වේග පන්දු යවන්නන්ට ලොකු වාසියක් ලබා ගන්නට හැකියාවක් ලැබුණෙත් නැහැ. මේ තත්ත්වය නිසා තමයි ඔවුන් ඉක්මනින්ම 7 වෙනි පන්දුවාරයේ ඉඳලම දඟ පන්දු යවන්නන්ට අවස්ථාව ලබා දෙන්නට තීරණය කරන්නේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 27ක් තුලදී පළමු සෙෂන් එකේ ලකුණු 80ක් ලබා ගත්ත කිසිදු කඩොල්ලක් නොදැවී
දෙවෙනි සෙෂන් එකේදී ලකුණු 96ක ශ්‍රී ලංකා ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවයේ ගිලිහි ගියේ මේ පිතිකරුවන් දෙදෙනා අතර තිබිච්ච අනවබෝධයත් එක්ක දෙමුත් ස්වීප කව කලාපයට පන්දුව තල්ලු කරමින් එක ලකුණක් කරා දිව ගියා දෙවෙනි ලකුණක් පිළිබඳව අදහසක් ඔහුට තිබෙන බවක් මේ පළවෙනි ලකුණ සම්පූර්ණ කරපු විදිහත් එක්ක අපිට දැක ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ නමුත් නිෂාන් මදුෂ්ක ආපසු හැරුණා දෙමුතුත් එවලාවේ තරමක් කන්ෆියුස් වෙච්ච බවක් තමයි අපිට දැක ගන්නට හැකියාවක් ලැබුණේ ලකුණක් තියෙනවද නැද්ද කියන දෙගිඩියාවෙන් ඔහු පියවර දෙකක් ඉස්සරහට තියලා නැවත වතාවක් නිෂාන් මදුෂ්කව හරවා යවුවා නමුත් ඔහුට ආපහු යන්නට කල් වේලා මදි වුණා හසන් මෙහමුද් ඉතාමත්ම හොඳ ත්‍රෝ එකක් ලබා දුන්නා ෆ්ලැට් ත්‍රෝ එකක් ලබා දුන්නා ලිටන් දාස් වෙත මේකත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ඉතාමත්ම අවාසනාවන්ත විදියට අහිමි වුණා The best healthcare solutions in the world can help Sri Lankan people live a healthy and happy life. George Stewart Health. We believe in living well. මේ වගේ තනතිරුවක දුවද්දී දැවි යamak කියන්නේ පිතිකරුවෙක්ට කිසිසේත්ම සිදු නොවිය යුත්තක් නිෂාන් මදුෂ්කට ශතකයක් පෙනිපෙනි තිබේදී ඔහු ඉතාමත්ම හොඳින් පන්දුවට පහර දෙමින් සිටියේදී තමයි මේ විදිහට දැවි යන්නේ දෙමුත් කරුණාරත්න ඔහු දැවි යන සුලභ ආකාරයකට දැවි ගියේ පිත්තේ අතුල් කෙළවරේ පන්දුව වැදිලා කෙලින්ම පන්දුව කඩුල්ල වෙතට ඇදීමත් එක්ක හසන් මහමුද් වේගය අඩාල කරමින් යොමු කරපු පන්දුවකට පෙටේන දෙසින් ඩ්‍රයිව් පහරක් එල්ල කරන්නට උත්සාහ කිරීමේදී තමයි පිත්තේ ඇතුළු අග්‍රේ වැදිලා පන්දුව කඩුල්ල වෙතට ආවේ. කුසල් මෙන්ඩිස් මේ තන තීරුවේදී කඩුල්ල ආරක්ෂා කරගෙන හොඳින් පන්දුවට පහර දුන්න සාමාන්‍යයෙන් ඔහු වේග පන්දු යවන්නන් හමුවේ ඉනිම ආරම්භයේදී ටිකක් ස්ට්‍රගල් කරනවා. මේ නිසා බංග්ලාදේශයේ තමන්ගේ වේග පන්දු යවන්නන් යොදාගත්තත් කුසල් ඔවුන්ට එරෙහිව පොසිටිව් බැට් කරලා ඔවුන්ව සීන් එකෙන් ඉවත් කරන්නට කටයුතු කළා. ඉන් අනතුරුව දඟපන්දු යවන්නන්ගේ පන්දු හමුවේ ඉතාමත්ම ආරක්ෂාකාරීව ලකුණු 93ක් කරා ඔහුට යන්නට හැකියාවක් ලැබුණා. මේ දක්වා ශ්‍රී ලංකාවේ නෙමෙයි වැඩිම ලකුණු සංඛ්‍යාව ඔහු වාර්තා කරගත්තා. කෙසේ වෙතත් ශතකයක් පෙනිපෙනී තිබියදී ඔහු දැවීගේ ශකිබල් හසන්ගේ හොඳ පන්දුවක් හමුවේ. එවැගේම මෙහිදී හසන් තුන්වෙනි ස්ලිප් ක්‍රීඩකයා විදිහට පන්දු රකමින් ඉතාමත්ම විශිෂ්ට උඩ පන්දුවක් ලබා ගත්තා කුසල් මෙන්ඩිස්ගේ ඉනිම අවසන් කිරීම සඳහා. කුසල් මෙහිදී තරමක් ක්‍රීස් එකේ පසුපසට ගිහිල්ලා පන්දුවට පහර දෙන බවක් අපට දැක ගන්නට හැකියාවක් ලැබුණා. මේ දඟ පන්දු යවන්න ආක්‍රමණය කිරීමත් එක්ක ඔවුන්ට ඔවුන් තමන්ගේ ලෙන්ත් එක හරියට සකසා ගන්නට නොහැකි වෙන ආකාරයට ක්‍රීස් එකේ පිටිපස්සට ගිහිල්ලා වෙලාව අරගෙන පන්දුවට පහර දෙන බවක් දැක ගන්නට හැකියාවක් ලැබුණා. කෙසේ වෙතත් මේ වගේ තනතිරුවක ශතක දෙකක් පෙනිපෙනී දෙමුත් සහ කුසල් දෙදෙනා දැවී යාම කනගාටුවට කාරණයක්. ඒ වගේම මේ අවස්ථාව දෙකේම වැඩි ගෞරවය පන්දු යවන්නන් වෙතට හිමිවිය යුතුයි. දිනේ දෙවන සෙෂන් එකේදී වැඩි වශයෙන් පන්දු යවුවේ දඟ පන්දු යවන්නන්. නමුත් ඔවුන් කරපු බෝලින් චේන්ජ් එක සාර්ථක වුණේ හසන් මහමුද් තමන්ගේ මංගල ටෙස්ට් කඩුල්ල සහ 50 වෙනි පළමු පෙළ කඩුල්ල විදිහට දෙමුත් කරුණාරත්නගේ කඩුල්ල ලබා ගැනීමත් එක්ක දෙවන සෙෂන් එකේදී පන්දු වාර 31කදී ලකුණු 126ක් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත්තා කඩුලු දෙකක් විඳ වැටුණා අවසන් සෙෂන් එක තුලදී තවත් කඩුලු දෙකක් දැවී ගියා පන්දු වාර 32කදී ලකුණු 100ක් ලබා ගන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා දිනේ අවසන් සෙෂන් එක තුල බංග්ලාදේශය ටිකක් හිස ඔසවන්නට සමත් වුණා කියලා සටහන් කරන්නට පුළුවන් කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ලත් ඒ වගේම ඇන්ජලෝ මැතිව්ස් මේ කණ්ඩායමේ ස්ථාවරම පරිණතම පිතිකරුවාගේ කඩුල්ල ලබා ගැනීම ඒ වගේම ලකුණු 100කට ශ්‍රී ලංකා කණ්ඩායම මේ සෙෂන් එක ඇතුලේදී සීමා කර ගැනීම ඔවුන් ලබාගත් ජයග්‍රහණයන් විදිහට හඳුන්වන්නට පුළුවන් පන්දු වාර 80 දී බංග්ලාදේශයේ අලුත් පන්දුව ලබා ගත්ත අලුත් පන්දුව ලබා ගැනීමෙන් පසු ක්‍රියාත්මක කරපු ප්‍රථම පන්දු වාරයේදීම එන්ජිගේ කඩුල්ල ලබා ගන්න හසන් මහමුද් සමත් වුණා මේ පන්දුවේ සී මූවමන්ට් එකක් තියෙන්නට පුළුවන් නිසා එන්ජි සීමායිරෙන් පියවර දෙකක් ඉදිරියට ඇවිත් තමයි පන්දුවට පහර දුන්නේ හැබැයි බංග්ලාදේශයේ උපක්‍රමශීලී වුණේ ස්ලිප් ක්‍රීඩකයන් 3 දෙනෙක් ඔවුන් යොදාගෙන තිබුණා ඒ වගේම හසන් මහමුද් තමන්ගේ හරි ලෙන්ත් එක තෝරාගෙන පන්දු යැවීමෙන් එන්ජිගේ කඩුල්ල ලබා ගන්නට සමත් වුණා මේ වෙලාවේදී එන්ජි ටිකක් ආරක්ෂාකාරී වුණා වැඩිද කියලාත් හිතෙනවා හසන් මහමුද් සහ ශකිබල් හසන්ගේ පන්දු හමුවේ ඔහු ඌමනාවට වඩා ස්ට්‍රගල් කරපු බවක් අපිට දැක ගන්නට හැකියාවක් ලැබුණා විශේෂයෙන් කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල දැවී යාමෙන් පස්සේ දිනේෂ් චන්දිමාල් පන්දු 31කින් ලකුණු 24ක් ලබා ගන්නතුරු මැතිව්ස් අනෙක් අන්තයේ පන්දු 26කින් ලබාගෙන තියෙන්නේ ලකුණු 2ක් පමණයි හසන් මහමුද් සහ ශකීබ්ගේ පන්දු 37කදී එන්ජි ලබාගත්තේ ලකුණු 5ක් පමණයි. දිනේ නිමා වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 314ක් ලබාගෙන හිටියේ කඩලු 4කට මේක ඉතාමත්ම හොඳ තත්වයක්. හැබැයි මේ තනතිරුවේ විදිහට එතරම්ම හොඳ තත්වයක්ද කියන ප්‍රශ්නයක් තිබෙනවා. මොකද අපි පෙරදැක්මේදී කතා කළා ලකුණු 450 ඉක්මවා ගියොත් මේ තනතිරුවේදී වැඩි වාසියක් ලබා ගන්නට පුළුවන් ජයග්‍රහණය පිළිබඳව වැඩි බලාපොරොත්තු තියාගන්නට පුළුවන් කියන කාරණය. නමුත් තාමත් අපි මේ තනතිරුවේ ලොකු දඟ කැවීමක් දකින්නේ නැහැ. මේ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනේ අඩුම තරමේ සෙෂන් දෙකක්වත් ක්‍රීඩා කළ යුතුයි පන්දුවට පහර දිය යුතුයි. ලකුණු 500 සීමාව
ඉක්මවා යන එක තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානම ඉලක්කය බවට පත්විය යුත්තේ කියලා විදූ දකින්නේ. මොකද දෙවන ඉනිමේ යලිත් පන්දුවට පහර නොදෙන්නට තරම් හොඳ ලකුණු සංඛ්‍යාවක් පළමු ඉනිමේ බෝඩ් එකට දාගන්න එක පිළිබඳව ඉතිරි වෙලා ඉන්න පිතිකරුවන් තිදෙනාගේ චන්දි කමිඳු මෙන්ඩිස් සහ දනාගේ අවධානය යොමු විය යුතුයි. ඒ වගේම පසුපෙළ පිතිකරුවන් පුළුවන් තරම් වේගයෙන් වැඩි ලකුණු ප්‍රමාණයක් රැස් කර ගැනීම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. එතනින් ලකුණු 50ක් 60ක් આવොත් ඒක ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු බෝනස් එකක් බවට පත් වෙනවා. මේ තනතිරුවේ විවරයන් අපිට දැක ගන්නට හැකියාවක් ලැබුණොත් තනතිරුව ඉතාමත්ම තදට සකස් කරලා තිබෙනවා නම් තනතිරුව කැඩෙන ප්‍රමාණය, කඩතොළු වෙන ප්‍රමාණය අඩු වෙනවා සහ කඩතොළු වෙන ප්‍රමාණය මන්දගාමි වෙනවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක දඟපන්දුවට මේ පිච් එක කැරකෙන්න කොයිතරම් කාලයක් ගණනද කියන සාධකය තීරණය වෙනවා. ඉතින් මේ තත්ත්වය පිතිකරුවන්ට තමයි වාසිදායක වෙන්නේ. මේ ක්‍රීඩාංගණය තුල 2014 දී ශ්‍රී ලංකාව පළමු ඉනිමේ ලකුණු 581ක් ලබාගෙනත් තරගයේ ජයපරදුමින් තොරව නිමා වුණේ. සමස්ත තරගයේදී දෙපිළම ලකුණු 1589ක් රැස් කිරීමත් එක්ක කඩුලු 27ක් පමණයි මේ දින පහ පුරාම බිඳ වැටුනේ. මේ 27න් 23ක්ම දවාගත්තේ දඟපන්දු යවන්නන් විසින්. වත්මන් තේරීම් කමිටුව නියෝජනය කරන අජන්ත මෙන්ඩිස් සහ දිල්රුවන් පෙරේරා මේ කණ්ඩායමේ ක්‍රීඩා කළා. වැඩි කඩුලු ප්‍රමාණයක් ඔවුන් දෙදෙනා අතරේ බෙදී ගියා. මේ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් නিত্য දඟපන්දු යවන්නේ ක්‍රීඩා නොකිරීම ගැටලුකාරී තත්වයක් විදියටයි විදූ දකින්නේ. කෙසේ වෙතත් මේකෙන් පෙන්වන තවත් දෙයක් තිබෙනවා. මේ කණ්ඩායමේ මේ සංචිතයේ ඉන්න පිටදඟපන්දු යවන්න දෙදෙනා පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් ලොකු කන්ෆිඩන්ස් එකක් නැහැ කියන කාරණය. 2018 වසරේදී බංග්ලාදේශයේ මේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ඉනිමේ ලකුණු 513ක් ලබා ගත්තා. නමුත් තරඟයේ ජයපරදුමින් තොරව අවසන් වුණේ ශ්‍රී ලංකාව තමන්ගේ පළමු ඉනිමේදී ලකුණු 713ක් ලබා ගැනීමත් සමගින්. මේ නිසා දෙවැනි දිනේ අඩුම සෙෂන්ස් දෙකක්වත් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළොත් උදාර ලෙස මේ තරඟයේ ජය ගන්නට අවස්ථාවක් නිර්මාණය කරගන්න ශ්‍රී ලංකාවට හැකියාව තිබෙනවා. ඉතින් ශතක අහිමි කර නොගත යුතු තනතිරුවක් විදිහටයි මේ තනතිරුව අපිට දැක ගන්නට හැකියාවක් ලැබෙන. මේ නිසා ඉතුරු වෙලා ඉන්න නම් දරූ පිතිකරුවන් තිදෙනාගෙන් දෙන්නෙක්වත් ශතක ලබා ගත්තොත් ඒක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩාත් සුබදායි වෙයි. ඒ වගේ ශතක ලබා ගත හැකි තනතිරුවක් පිතිකරුවන් වැරදි නොකළොත් ඔවුන්ට ඉහළම ලකුණු සංඛ්‍යාවන් කරා යන්නට පුළුවන් තනතිරුවක්. මේ නිසා ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගත යුතුයි. ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිම හදිසියක් නැහැ. ඒ නිසා නිදහසේ පුළුවන් උපරිම ලකුණු සංඛ්‍යාවක් කරා දෙවැනි දිනය තුළ යාම තමයි අවධානය යොමු විය යුත්තේ. දිනේ අවසන් පැයේදී බංග්ලාදේශ පිතිකරුවන් පිටියට කැඳෙවොත් ඒක ප්‍රමාණවත් කියලයි විදූ දකින්නේ. ඉතින් අපි බලමු මොකද තරඟයේ සිදුවෙන්නේ කියලා. තරඟයේ තුන්වැනි දිනේදී අපි ආපහු කෙටි දැක්ම වීඩියෝ එකකින් තරඟයේ පිළිබඳව තොරතුරු කතා කරමු. ක්‍රිකට් පිළිබඳව ක්‍රිකට් වලින් කතා කරන්න, ඒ වගේම ක්‍රිකට් පිටියේ වෙන අලුත් දේවල් දැනගන්න ක්‍රික් වීලොග්ස් YouTube channel එක subscribe කරලා bell icon එකක් tap කරලා තියාගන්න. එතකොට එක ක්‍රික් වීලොග් එකක්වත් මිස් කරන්න නැතුව බලන්න ඔයාලට හැකියාවක් තියෙනවා. එහෙමනම් අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.